වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් රස ස්නැක් එකක් අපි අද හදන්න යන්නේ. මම මේකට සාමාන්‍ය තරම බීලුණු ගෙඩි දෙකක් අරන් තියෙනවා. මුලින්ම ලුණු ගෙඩි දෙක රවුම් වලට වෙන් කරගෙන ඉමු. මේ විදිහට බීලුණු ගෙඩි දෙක රවුම් වලට කපා ගත්තට පස්සේ රවුම් එක්කෙනෙක් වෙන් කරගන්න ඕනේ. අපි අනිත් ගෙඩියත් ඒ විදිහට කපාගෙන ලුණු රවුම් වලට වෙන් කරගමු. ලුණු රවුම් එකින් එක වෙන් කරද්දී පරිස්සමට වෙන් කරන්න නැත්නම් කැඩිලා යන්න පුළුවන්. මේ විදිහට අපි ලුණු රවුම් ටික වෙන් කරගත්තා. දැන් අපි ලොකු ලුණු රවුමකුයි පොඩි ලුණු රවුමකුයි විදිහට කපාගත්ත ලුණු රවුම් වලින් තෝරගෙන තියාගන්න ඕනේ. මේකට ඕන චීස් තීරු ටිකත් මම මේ විදිහට කපා ගත්තා. මම දැන් වෙන් කරගත්ත ලුණු රවුම් දෙකක් මැදට මේ විදිහට චීස් තීරු පුරවනු ගන්නවා. ලුණු රවුම් දෙකේ උසට වැඩිය චීස් තීරු වල උස වැඩි නම් ඒක දෙකට කපලා වගේ පුරව ගන්න පුළුවන්. මේ විදිහට වුණත් ලොකු බීලුණ රවුමට මුලින් චීස් තීරුව තියලා පස්සේ අනිත් ලුණ රවුම අරන් මැදින් තියලා මේක හදා ගන්නත් පුළුවන්. දැන් අපි මේක පැයක් සීතලකරණයේ තියලා බිස්කට් කුඩු වල තවට ගමු. ඒ අතරතුරේ මම බිත්තර දෙකක් අරන් තියෙනවා. බිත්තර දෙකට ලුණු කුඩු ටිකක් එකතු කරලා කලවම් කර ගන්නවා. ඒ වගේම පාන් කුඩු තෝනේ අපිට ලුණු රවුම් ටික දවට ගන්න. මම මේකට ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කරලා මේ විදිහට කලවම් කර ගන්නවා. ඔයාලට ඔයාලගේ රස අනුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු මිරිස් කුඩු එකතු කර ගන්න පුළුවන්. මම දැන් හදාගත්ත ලුණු රවුම් ටික ශීතකරණයෙන් අරන් ඇවිත් තියෙන්නේ. මුලින්ම පාම් පිටිවල තමයි අපි මේක තවර ගන්න ඕනේ. පාම් පිටිවල තවර ගත්තයින් පස්සේ බිත්තර වල තවරගෙන අපි පාන් කුඩු දවට ගමු. බිත්තර තවර ගත්තට පස්සේ අපි පාන් කුඩු වල දවට ගමු. දෙපාරක් මම බිත්තර වල දවටගෙන පාන් කුඩු වල දවට ගන්නවා. එහෙම නැති වුණොත් මේක බැදෙනකොට ඇතුලේ තියෙන චීස් ටික මෙල්ටලා එළියට එන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට අපි හොඳට බිස්කට් කුඩු තවර ගන්න ඕනේ. අපි දැන් අනියන් රින්ග්ස් ටික පාන් කුඩු වල දවටගෙන ඉවරයි. අපි දැන් මේක බද ගන්න ඕනේ.
තෙල් ටික රත් වෙනකොට අපි එකපාරකට අනියන් රින් තුනක් වගේ දාලා බැදගමු. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය මට්ටමක ගින්දර තියාගෙන දෙපැත්ත මාරු කරලා මේක හොඳට බැදගන්න ඕනේ. මේ තියෙන අපි හදාගත්ත අනියන් රින්ග්ස් ටික ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන් මේ ස්නැක් එක. ඔයාලත් හදලා බලලා රස විඳින්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ රස කෑමක් හදන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි.